අද අපි කතා කරන්නේ exposure triangle එකේ තුන්වෙනි කොටස වන ISO එක ගැනයි. ISO කියන දෙය aperture එක, shutter එක වගේ භෞතිකව බලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක sensor එක තුළ සිදුවන යම්කිසි විද්‍යුත් ක්‍රියාවලියක්. sensor එක ආලෝකයට කොපමණ සංවේදී වෙනවද කියන එකයි ISO අගයන් වලින් නිර්ණය කරන්නේ. දැන් අඳුර වැඩි වෙන්න sensor එක ආලෝකයත් එක්ක තියෙන සංවේදීතාවය වැඩි වෙනවා. එළිය වැඩි වෙන්න सेंसर का आलोकत संवेदिता अड़ुन अड़कंड पुलवने आलोक संवेदी मेहमा उदाहरण हेदेलाकूर वेटी वेलाक दूर नमूर पोटी एलियनो फोटो गण अब फोटो गण फोटो आलोक तीन फोटो हेम अवस्था अभी ईएस प्रयोजन गण पुलवने संवेदी विनोकियाने कैमरा सेंसर का तुलट अरे अंदर अवस्था पिंतूर सेंसर का मत वेटुनाम सेंसर का विसिंग सिद्धुन विद्युत क्रियावली कि पिंतूरे अंदर तैंग एलियबाट पत्कर पिंतूरे निवेदी आलोकित कट दिग्त पिंतूर खास किट्टे सामान अब आउटपुट देना पिंतूर देना अंदर तैंग आलोकोत्कर अंदर पिक्सल पिक्सल की सेंसर के पिक्सल्स पड़ी पड़ी पिक्सल्स अरे अंदर पिक्सल तीन अवट तीन पिक्सल्स तीन वर्ण मनोद पलला आलोक तत्व मनोद पलला दिखम सल गिटना अरे अंदर पिक्सल निवरदी वर्ण की आलोक मकरा प्रोसेसर का सहाय धरण मे क्रिया विधि अतम पशु तलियन हेवन एलिवेट तैंग अतम पशु तलियन आलोक वेटिपूर वेटन तैंग एव कैमरा दें कैमरा बलांगे क्रियावलिया मेक एलिए मनोवागे देखिए इतकोट एलियन त्रिमाण गति गण पिंतूर तो बलापुर अपहास हेम पिंतूरे क्वालिटी का ඇතුලෙන් වැඩි කරනකොට සිද්ධ වෙනවා ඊට පරිබාහිරව ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය නොයිස් එකක් ෆිල්ම් කැමරා පාවිච්චි කරන අය කියනවා ග්‍රේන් එකක් කියලා මේ නොයිස් එක කැමරාවෙන් කැමරාවට නිෂ්පාදකයෙන් නිෂ්පාදකයට වෙනස් වෙනවා ISO වගේ වැඩි වෙන්න නොයිස් එකත් වැඩි වෙනවා ISO වගේ අඩු වෙන්න නොයිස් එකත් අඩු වෙනවා अब मेक सापेक्ष कैमरा कैमरावट उदाहरण इतना मिल अधिक वृत्ति मे कैमरा इहलाइसोदीत नोविस्क हकीतरम अवमकरण विधि हट हि निष्पाद कैमरा निष्पादक निष्पादने गलती है नमूत मिल अड़ कैमरा सुल प्रमाणी की नईसो पुडक वेडम अरे ब्रेन पेन पटंगा नोविस्क वेडियन इतने एक ISO එක අගේ අපිට වැඩි කරගන්න වෙන්නේ ගොඩක් වෙලාවට කැමරාවේ වේගය වැඩි කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් අඳුර අවස්ථාව කාලෝකමත් කරගන්න අවශ්‍ය වෙලාවත් වෙන වෙලාවත් තියෙනවා. ওই කාරණාවලදී තමයි අපි ISO එක පාවිච්චි කරන්නේ. හැකිතරම් අවම ISO පාවිච්චි කරන එක නුවණට හුරුයි. ගොඩක් ඉරේලිය තියෙන හොඳින් එළිය තියෙන දවසක් නම් ISO 100 200 වගේ වැලියු එකක් හොඳටම ඇති. නමුත් ඊට ඉහළ ගැම් පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි එකෙන් කියන්නේ අවශ්‍යතාවය මත නොකරම බැරි නම් ISO වගේ වැඩි කරගන්න aperture එකයි shutter එකයි හැකිතරම් ඔප්ටිමයිස් කරගෙන ඊට ඒ දෙක තව දුරටත් ඔප්ටිමයිස් කරන්න බැරි නම් ISO එක ඉහළ දාගන්න එක තමයි කරගන්න තියෙන වෙන කරන්න දෙයක් නැහැ ඊට පස්සේ මුලින්ම අපි බලමු කැමරාවේ කොහොමද ISO settings තියෙන්නේ කියලා ඊට පස්සේ sample පින්තූර ටිකක් බලපුවාම නොදන්න කෙනෙකුට පැහැදිලිවම තේරුම් ගන්න වෙයි පුළුවන් වෙයි කොහොමද මේ ISO එක වැඩ කරන්නේ කියලා. එහෙමනම් අපි බලමු මුලින්ම කැමරාවේ settings ටික. D7000 එකේ ISO settings තියෙන්නේ කොහොමද කියලා පෙන්වුවොත් menu එක press කරලා මෙන්න sub menu එකක් තියෙන ISO settings කියලා sensitivity settings කියලා. ඒකට ගියාපුවාම ISO sensitivity එක බලා ගන්න පුළුවන්. මේ විදිහට 100m පටන් අරගෙන इहर डेहर डेन आगे ये गिहेल 5409
ඊට පස්සේ තියෙනවා මේ ඉංග්‍රීසි අකුරු වලින් පෙන්නලා h.3 ඒ කියන්නේ high කියන එක high 0.3 0.7 1.2 කියලා තියෙනවා මේ අගයන් දැන් මේ අගයන් වලින් කියවෙන එක කිව්වොත් එහෙම h.3 කියන්නේ ISO 8000 කියන එක 0.7 එකෙන් කියන්නේ ISO 10000 කියන එක h.1 කියන එකෙන් කියන්නේ ISO එක 12800 කියන එක h.2 කියන එකෙන් කියන්නේ ISO එක 25600ක් කියන එක 25600ක් කියන්නේ දැන් මේ කැමරාව නම් ගොඩක් නොයිස් තියෙනවා 25600කට පින්තූරයක් ගත්තාම මම සාම්පල් පින්තූර වලින් පෙන්වන්නම් කොහොමද මේ H2 එකට දාලා පින්තූරයක් ගත්තාම නොයිස් එක කොහොමද තියෙන්නේ කියලා ඊට අමතරව මේකේ ඉන්ෆෝ එකකින් බලන්න පුළුවන් මේ වෙලාවේ කොපමණ ISO ප්‍රමාණයක් සිලෙක්ට් කරලා දිනවද කියලා මෙතන ISO කියන එක යටතේ 100 කියලා තියෙනවා මේ Nikon කැමරාව වල නම් මෙතන මේ වම් පැත්තේ මෙහෙම බටන් එකක් තියෙනවා ISO කියලා. ඒක ප්‍රෙස් කරගෙන මේ මේන් කමාන්ඩ් ඩයල් එක කරකවනකොට ISO වගේම වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. ඒකම ඩිස්ප්ලේ එකක් මෙතන උඩ LCD එකක් තියෙනවා. ඒකෙත් අර විදිහම ISO වගේම දේසියම අඩු වැඩි කරගන්න පුළුවන්. මම නම් නිතරම පාවිච්චි කරන ISO 100 හෝ 200 ඉන් පරිබාහිරව ඒ සීමාවෙ ඉන්නම බැරි නම් තමයි ඊට වැඩි අගයකට යන්නේ. අලුතින් එන කැමරාවල් නම් දැන් තියෙනවා high ISO noise reduction කියලා ෆන්ක්ෂන් එකකුත්. ඒ කියන්නේ ඉහළම ISO එකෙන් දාලා ගන්නකොට අර එන noise එක අඩු කරගන්න පුළුවන් මේකෙන්. ඒකත් එක එක levels වලින් කොහොමද කරගන්නේ කියලා තියෙනවා. ඉතින් මෙහෙම පාවිච්චි කරපුවාම බැටරියත් වැඩිපුර වැය වෙනවා. process කරන්න ගන්න වෙලාවත් වැඩි වෙනවා. එහෙමනම් අපි sample පින්තූර කීපයක් බලමු. මේ පින්තූර ටික ගන්නකොට කැමරාවේ අපචය එක F11 විදිහටත් ෂටර් එක 13 විදිහටත් වයිට් බැලන්ස් ඔටෝ විදිහටත් තියලා තමයි ගත්තේ. මේ වර්ණවල වෙනසක් පේන්නේ වයිට් බැලන්ස් ඔටෝ තියෙන නිසා. මොකද අන්තිම පින්තූරය ගන්නකොට වෙලාව රෑ 7:30 පහ වෙලා ගොඩක්ම අඳුරුයි. අපචය එක එක්ස්පෝෂර් එක හරියට ගත්තේ ISO එක වෙනස් කරගන්න මේ. අපචය එක ෂට එකත් ඒ විදිහම තියාගෙන ISO එක වෙනස් කරමින් තමයි එක්ස්පෝෂර් එක නිවැරදි කරගත්තේ. දැන් මේ පින්තූර දිහා බලනකොට ISO 100 500 800 1000 වගේ පින්තූරවල noise එකක් පේන්නේ නැහැ. 1600 2000 වුණත් කියන්න තරම් noise එකක් නැහැ. 4000 වුණත් මේක මේ 100% crop කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගත්ත පින්තූරේ ඒ ප්‍රමාණයටම විශාල කරලා ඊට පස්සේ තමයි මේ කෑලි කපලා අරන් තියෙන්නේ. නමුත් ඇත්ත size එක සාමාන්‍යයෙන් අපි A4 වගේ පින්තූරයක් මේ print කරනවා නම් එහෙම මේ ISO 4000 තියෙන පින්තූරේ වුණත් මේ හොඳටම ප්‍රමාණවත්. 6400 තියෙන එකත් ගොඩක් දුරට හොඳයි. නමුත් h.3 h.2 h.2 මෙන්න මේ දෙකේ h.2 එකේ නම් ඉහළම නොයිස් එකක් තියෙන එක මුකුත් ගන්නම බැරි තරම්. උදාහරණයක් විදිහට මේ හරහට තියෙන බටේ ධාරයක්වත් හරියට පේන්නේ නැහැ. ඒ තරම් අපහැදිලි. උඩ තියෙන ගස්වල මේ කොළ එහෙම කොළයක් කියලා හොයන්න බෑ. නිකන් කෑලි කෑලි වගේ තියෙන්නේ. නොයිස් එක ගොඩක්ම වැඩි. B7000 කැමරාවේ ISO හැන්ඩල් කරනවා ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ඊට වඩා කලින් මොඩල්ස් වල තිබුණට වැඩිය 6400 වුණත් මෙතන මේ ඉතා හොඳ ISO හැන්ඩලින් එකක් තියෙනවා. මේ පින්තූර ටික ගත්තේ සවස 6:30 7:30 දක්වා අතර පැයක පමණ කාලයක් අඳුර වැටෙන තෙක්ම විවිධ ISO ගයන් වෙනස් කරමින් නිවැරදි එක්ස්පෝෂර් එකක් ගනිමින් තමයි මේ පින්තූර ටික ගත්තේ. දැන් බලමු අපි විනාඩි 10ක් ඇතුළත ගත්ත පින්තූර කිහිපයක් විවිධ ISO වර්ගයන් සමගින්ම. ISO 100 shutter එක 10th of a second 16 හරි
දැන් මෙතන තියෙන පින්තූර ගැන විස්තරයක් කරන්න කලින් මේ විදිහට කුඩා කොටස් වලට මම කරේ කොහොමද කියන එක ගැන පොඩි විස්තරයක් කරන්න ඉස්සරලා යට පෙළ තියෙන්නේ 100% crop විදිහට ගත්ත පින්තූර පහක් උඩ පෙළේ තියෙන්නේ ඒක මෙහෙමයි ඔයාලා දැන් මේ වීඩියෝ එක බලන ස්ක්‍රීන් එක රෙසලූෂන් එක දිග අතර 1280 කුත් උස අතර 720 කුත් තියෙන්නේ එතකොට මම මේ ගත්ත පින්තූර පහ ඉහළ තියෙන පින්තූර පහ ඔරිජිනල් පින්තූර පහ 1280 720 ප්‍රමාණයට කුඩා කරලා ඒවෙන් කුඩා කොටස් පහක් කපලා අරන් තමයි මේ උඩ තියෙන පෙළ හදලා තියෙන්නේ යට පෙළ තියෙන්නේ ගත්ත පින්තූරය 100%ක් විශාල කරලා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පින්තූරයක් ගත්තාම කම්පියුටර් එකට දාපුවම පෙන්වන්නේ 30%ක් 40%ක් වගේ කුඩා ප්‍රමාණයක් තමයි පෙන්වන්නේ කුඩා කරලා ඔගොල්ලෝ එක විශාල කරොත් එහෙම ඔගොල්ලෝ දැකලා තියෙනවා මේ පින්තූරයේ මුළු ස්ක්‍රීන් එකෙන්ම එකයි මේ මේ බලන්න බෑ ස්ක්‍රීන් එකට වඩා මේ පින්තූරේ විශාල වෙනවා අන්න ඒ විදිහට විශාල කරලා පින්තූර කෑලි පහක් කපලා අරන් තමයි මම මේ පල්ලෙහා තියෙන පෙළ හදලා තියෙන්නේ ඒකට කියනවා 100% crop කියලා දැන් මෙතන ISO පිළිබඳව කතා කරොත් ISO 100 400 1600 මේ වගේ noise එක ඉතාම නැති තරම් 1600 සුළු ප්‍රමාණයෙන් පෙනුනත් ඒක ඇත්තරම සලකන්න තරම් ප්‍රමාණයක් නෙමෙයි ISO 6400 ඒ තරම් සලකිය යුතු ප්‍රමාණයක් ඉන්නේ නැහැ මොකද සුළු ප්‍රමාණයක් තියෙන්නේ හැබැයි ISO 52 එකේ නම් සලකිය යුතු ප්‍රමාණය noise එක වැඩි නමුත් ඉහළ පින්තූර පෙළ බැලුවොත් එහෙම ISO 100 සිට ISO හයි 2 කියන ඒ පින්තූර පෙළම පැහැදිලි සාමාන්‍යයෙන් අපි ඔය ගන්න පින්තූරයක් A4 ප්‍රමාණය පින්තූරයක print කරොත් එහෙම පැහැදිලිව තියෙනවා ඒක නිසා අපි ගන්න පින්තූරය මොන හේතුවක් මත ගන්න එකක්ද විශාල පෝස්ටරයක් හදන්නද නැත්නම් කුඩා ප්‍රමාණයේ පෝස්ට් කාඩ් සයිස් පින්තූර වලටද ගන්න කියන එක මත තමයි ISO එකේ ගැන වැඩියෙන් අපි සැලකිය යුතු වෙන්නේ සාමාන්‍යයෙන් අපි ගන්න පෝස්ට් කාඩ් ප්‍රමාණයේ පින්තූර print කරගන්න නම් කැමරාවෙන් high ISO high 2 කියන අගෙන් ගත්තත් බැලුව බැලීමට වැරදක් නැහැ මේ විදිහට බලනකොට ISO එක කියන්නේ grain එක එහෙමත් නැත්නම් noise එක හා සම්බන්ධ දෙයක් සහ කැමරාවේ වේගය හා සම්බන්ධ දෙයක්. මොකද aperture අඳුරු වේලාවකදී aperture එකත් shutter එකත් උපරිම ප්‍රමාණයෙන් optimize කරගත්තාම ඒත් කැමරාවේ වේගය මදිනම් අපිට තියෙන අවසාන විසඳුම තමයි ISO එක වැඩි කරගන්න එක. එහෙමත් නැත්නම් අඳුරු අවස්ථාවකදී පැහැදිලි ආලෝකයක් ගන්න අවශ්‍ය වුණ වේලාවක තියෙන සොලියුෂන් එක තමයි ISO එක වැඩි කරගන්න එක. මේ අනුව බලපුවාම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ISO එක අපි කොහොමද සාමාන්‍ය ප්‍රායෝගික භාවිතයේදී පාවිච්චි කරන්නේ කියලා. කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕන වෙලාවක උත්තර දෙන්න සූදානම්. එහෙමනම් ISO ඔයගොල්ලන්ට තේරුණා කියලා හිතනවා. තවත් අලුත් එපිසෝඩ් එකකින් හමු වෙමු. ස්තුතියි.